බුද්ධ කයාව. ගෞතම බුදුන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ ප්‍රධාන වන්දනීය ස්ථාන හතරෙන් එකකි. ඒ නිසා ඒ බෞද්ධයන්ට ඉතා වැදගත් පූජනීය පුදපෙමකි. හාමුදුරුවනේ, අපිට බොහොම මේ භාග්‍යවන්ත අවස්ථාවක් මේ ලැබිලා තියෙන්නේ. ශ්‍රී ලාංකික බෞද්ධයන් හැටියට මේ ස්ථානයට අපිට එන්න අවස්ථාව ලැබෙනවා කියන්නේ පූර්වයේ අපි කරපු කුසල කර්මයක මහිමය කියලායි මට හිතෙන්නේ. අපි මේකේ මෙතන මේ ස්ථානයේ තියෙන විශේෂත්වය ගැන සඳහන් කළොත්, මේ අද බෝධිසත්ව ගුණෝපේත ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමාණන්ගේ 153 වෙනි ජන්මදිනයේ නිමිත්තෙන් දෙරණායතනයටත් ලැබිච්ච වාසනාවන්ත අවස්ථාවක්. මේ අපි දකින පින්බිම මේට අවුරුදු 2600කට ඉස්සෙල්ල සිද්ධාර්ථ බෝධිසත්වයෝ සතර පෙර නිමිති දැකලා මේ සංසාරයේ තියෙන දුක මොකක්ද කියලා සොයාගෙන ආපු ඒ පරීක්ෂණ ගමනේ උන්වහන්සේ අනන්ත අප්‍රමාණ දුක් විඳින්න පටන් ගත්තා. ඒකට අපි කියනවා අධික දුක විඳිමින් මේ නිවනේ තියෙන රසය මොකද්ද කියලා හොයන්න පටන් ගත්තා, සැනසීම මොකද්ද කියලා හොයන්න පටන් ගත්තා. ඒක උපරිමයේ තමයි දුර්ගේශ්වරි කඳුවැටියේදී එතුමා ආහාර පාන නොගෙන ඉඳලා හුස්ම පවා නොගෙන කලන්ත දාලා වැටිච්ච වෙලාව. ගොපලු තරුණියක් කිරි ලබා දීමෙන් එය පානය කරවල මොකද සිහිමුර්ජා වෙලා හිටියේ. එතනින් උපවාසය අත්හැරලා මේ අධික සැප ගී කාලේ එතුමා සක්විති රාජ සම්පත්තියක් විඳි නේද? ඒක අධික කාමය, ඊළඟට අධික දුක. මේ කියන අන්ට දෙකම අත්හැරලා ලැබෙන විදිහ සරලව මධ්‍යම ප්‍රතිපදාවක් සොයාගෙන මේ ලෝකයට උන්වහන්සේ මේ සත්‍ය අවබෝධය කරා වඩින ගමන අවුරුදු 6ක් අධික දුෂ්කර ක්‍රියා කළා. ඒ දුෂ්කර ක්‍රියා කරා කියන්නේ මේ නොකා නොබී හිටියක විතරක් නෙමෙයි, බෝධිසත්වයන් වහන්සේ කෙනෙක්, සක්විති රජ කෙනෙක් විදිහට උන්වහන්සේ තාම විශාල දෙයක් කළා. ඒ තමයි එක අශ්වයෙක් එක්ක, එක ආරක්ෂකයෙක් ඇමතියෙක් එක්ක සක්විති රජ කෙනෙක් ගෙදරින් එළියට බැහැපු එකත් මහා විශාල දුෂ්කර ක්‍රියාවක්. එතන ඉඳන් රම්මසු රම්මසුබ මාලිගානේ අපේ කවියක් තියෙනවනේ, මෙන්න මෙහෙම බලන්නකො. යශෝදරා දේවිය කියන කැලේ තිබෙන කොයි දේවත් රස වේවා, මලේ බමරු ලෙස පිරිවර ඇති වේවා, අව්වේ තියෙන රැස් මාලා අඩු වේවා, ගව්වෙන් ගව්ව දිව මාලිගා සෑදේවා, හිමයේ ගොසින් මල් යහනක නිදනවද, කොමල අනගි සිරි පාදක රිදෙනවද, හිඟේ නැතිව දෙවියෝ මුර කරනවද, මගේත් රජුනි හිමි අද ඔබ කොතැනකද. මේ කවි දෙක මම ඔබට මතක් කළේ, මේකේ ලස්සන කරුණු ටිකක් තියෙනවා. කැලේ තිබෙන කොයි දේවත් රස වේවා, මොකද ව්‍යංජන 32ක් එක දරදා මාලිගාවට දන්ත ධාතුන් වහන්සේට අදත් පූජා කරනවා. ඇයි? සක්විති රජුගේ වැළඳේ ව්‍යංජන 32ක් එක සුවඳ ඇල්හාලේ බත්. ඉතින් කැලේ ඔවා තියෙන නෑ. කැලේ තියෙන කොයි දේවත් රස වේවා, මලේ බමරු ලෙස පිරිවර ඇති වේවා. මේ බලන්න අද දස දහස් ගානක් එළියට ගියාම තව සෙනඟ පෝලිමේ එනේවා දැක ගන්න පුළුවන්. මේ දස දහස් ගණනක් මේ සෙල්සිය සංසක 35-40 රශ්නී තියෙන වෙලාවේ පවා මේ බුද්ධගයාවට එන්නේ බෝධින් වහන්සේ දැක ගන්න විතරක් නෙමෙයි, බුදුහාමුදුරන්ගේ බුදුගුණ දැක ගන්නත් එක්ක. ඉතින් මේ එහෙනම් මලේ බමරු ලෙස පිරිවර ඇති වේවා, අව්වේ තියෙන රැස්මාලා අඩු වේවා, දාදිය පෙරාගෙන අපි මේ කැමරා ගත කරන ඔය පින්වතුන් තේරෙනවා මේ උදේ 8 වෙනකොට මේ රශ්නි. එහෙනම් මේ ප්‍රාන්තයේ බිහාරය එදත් මේ ප්‍රාන්තයේ රශ්නි තිබ්බා. කවද්ද? අවුරුදු 2600කට ඉස්සෙල්ලා. අව්වේ තියෙන රැස්මාලා අඩු වේවා, ගව්වෙන් ගව්ව දිව මාලිගා සෑදේවා, බෝධිසත්ව ගුණෝපේත ශ්‍රීමත් අනගාරික ධර්මපාතමාට බුදු බව ලැබෙන්න අද වෙනකොට රටවල් 50කින් පන්සල් 75ක් විතර මේ බුද්ධගයාවේ හැදුනා. කවුරු වෙනුවෙන්ද? බුදුහාමුදුරුව වෙනුවෙන්. මේ ගමන
ඇවිල්ලා ඉද්දි අතන ඉඳගෙන යශෝදරාව කවි කියද්දි හිතද්දි අදිෂ්ඨානී කරද්දි උන්වහන්සේ නැගී සිටිනවා මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ සුජාතා සිටුදේවිය ලබා දෙන කිරි ආහාර වේල වළඳලා මහානීය ගඟ ළඟට ගිහින් අදිෂ්ඨානය කරන මේ රන්තලිය උඩුගම්බලා ගියොත් අද මම සත්‍ය අවබෝධ කරගන්න බුදු වෙනවා කියලා කියන්නේ එතකොට දන්නේ නැහැ නේ බුදු වෙනවා කියලා මම අද සත්‍ය අවබෝධ කරගන්න ඕන මේ රන්තලිය උඩුගම්බලා ඒවා අදිෂ්ඨානය කරලා පාත්‍රේ ගඟෙන් තියනවා මේ ගඟ දිය ගලන්නේ පහළට රන්තලිය යන උඩුගම්බලා ගින් ගිලෙනවා නාගලෝකයට යනවා මේක කකුසඳ කොණාගම කාශ්‍යප කියන බෝසත්වරු තුන්දෙනා බුදු වෙන්න කලින් මේ පාත්‍ර තුන ගින් තැම්පත් වෙච්ච නිසා නාගරජ්ජරුව දන්නවා මේ තවත් බුදු කෙනෙක් පහළ වෙන්න යන දවසක් කියලා ඉස්සෙල්ලාම සාදුනාද පවත්වන්නේ නාගලෝකේ නාගරජ්ජරුව. උන්වහන්සේ එතනින් ඒ කිරියාහාර වළඳලා නිරංජනා ගඟ ළඟට එනවා. එතෙන්දී සොත්තිය බව නපුසතන මිටි අටක් ලබා දෙනවා. ඒක සතන මිටියත් අටත් අරගෙන නිරංජනා ගඟ තරණය කළ මේ ගයා ශීර්ෂයට එනවා. ගයා ශීර්ෂයේ ලස්සන අතුපතර විහිදිච්ච තරුණ බොහොම හොඳ හෙවන තියෙන ඇසතු රුක්ෂයේ පාමුලදී බෝසතුන් වහන්සේ එතන තියෙන ආසනයට අර කුසතනට ගෙලන කුසතන කියන්නේත් ලේසි දෙයක් නෙමේ. එහෙට මෙහෙට දැඟලුවොත් එහෙම කුසතන වලින් කැපෙනවා. එනම් බොහොම ඉවසීමක් තියෙන බොහොම අදිෂ්ඨානයක් තියෙන කෙනෙක් තමයි කුසතන කියන එක එදා ඉහළම භාවනාන යෝගීන් තමයි පාවිච්චි කළේ. ඒක හරි වටින දෙයක්. ඉතින් ඒ නිසා ඒ කුසතන මිටි අටක් මිටි කියලා කියන්නේ එතන සාමාන්‍ය ප්‍රමාණය මිටි. මිට නෙමෙයි. ඒවා අතක් එලලා ඒ මත වැඩහින්නවා කොහොමද මං අද මේ සත්‍ය අවබෝධ කරගෙන මිසක් මෙතනින් නැගිටින්නේ නෑ මගේ මේ මස් ලේ ඇට ඇට මිදුළු සිඳිලා බිඳිලා විනාශ වෙලා ගියත් කියලා අදිෂ්ඨානයෙන් නැගෙනහිර දිශාව බලාගෙන ඔබ උදේ විහාර මන්දිරයේ බුදු පිළිම වහන්සේගේ වීඩියෝ පටිගත කරද්දී දකින්න ඇති බුදුහාමුදුරුවන්ගේ රූපය නිර්මාණය කර තියෙන නැගෙනහිර දිශාව බලාගෙන ඒ නැගෙනහිර දිශාව බලාගෙන තමයි උන්වහන්සේ වැඩ හිටියේ. වැඩ හිඳිමින් තමන් වහන්සේගේ ඒ ධ්‍යාන සමාපත්ති වල සමවැදිමින් අභිඥා ආදී ලබාගෙනමින් කෙලෙසොන් සුන් කරමින් දස බිම්බරක් තමන්ගේ සිතේ තියෙන මාර සිතුවිලි බිම්බරක් කියන්නේ මොකක්ද? මේ පොළොවේ බර ඒ වගේ කීයක්ද? 10ක්. ඒතොර මේ පොළොව වගේ බර 10 ගුණයක් කෙලෙසොන් කොහෙද තියෙන්නේ? අපේ හිතේ සිතේ තියෙන මේ නරක නපුරු තෘෂ්ණා ආදී අත් නොහැරිය හැකි ලෝකෙ වගේ දහ ගුණයක් බර ක්ලේශයන් නැති භංග කරමින් සුණු විසුණු කරමින් ගෞතම නමින් සම්මා සම්බුදු පදවිය ලැබූ ඒ බුද්ධගයා ශුද්ධ භූමිය වජ්‍රාසන සෑරදුන් වහන්සේ වැඩ සිටින පින්බිම දැකවැඳ පුදාගන්න අපිට වාසනාව ලැබුණා කියලා මේ පින්තුන් පින්වතියන් සතුටු වෙන්නට ඕනි. මේ අපි දකින්නේ ඒ බුද්ධගයා ශුද්ධ භූමිය සිද්ධාර්ථ බෝධිසත්වෝ දස බිම්බරක් මාර සේනාව පරාජයට පත් කරමින් සම්මා සම්බුදු පදවි ලැබූ පින්බිම මේ පුණ්‍ය භූමිය තුළ උන්වහන්සේ වැඩ සිටිනවා. පළවෙනි සතිය පටිච්ච සමුප්පාදයේ අවිද්‍යා පත්‍ය සංඛාරා ආදී වශයෙන්ොත් මුලින් ඉඳන් අඟටත් අග ඉඳන් මුලට අවිද්‍යා යත්තේ වශයෙන් විරාග නිරෝධෝ කියන ඒ තමන් වහන්සේගේ මේ ලෝක ධාතුව පිළිබඳව තියෙන ශක්තිය දකිමින් අවබෝධය දකිමින් වැඩ ඉන්නකොට දෙවිවරු හිතනවා අනේ තාම බෝසතුන් බුදුනේ නැහැ කියලා. බෝසතුන් වහන්සේ බුදුනේ නැහැ කියලා හිතාගෙන හොම ඉන්නකොට බුදුහාමුදුරුව මේක දකිනවා. 7 වෙනිදාට එළි වෙලා 8 වෙනිදා උදේ පාන්දරම අහසට පැන නැගලා යමා මහ පෙළහැර පානව එක රෝම කූපයකින් ගින්දර අනිත් රෝම කූපයෙන් ජලය කියන ජලයත් ගින්දරත් එක් කරමින් ඒ ප්‍රාතිහාර්ය පාන ඒ උතුම් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච පින්බිමට මාගේ නමස්කාරය වේවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදු පදවිය ලබාගෙන උන්වහන්සේට බුදු පදවිය ලබන්නට සෙවණ දුන්න රැකවරණයක් වෙච්ච වැඩහින් ආසනයක් වෙච්ච ඒ මහා ජයශ්‍රී මහා බෝධි හාමුදුරුවෝ දිහා වජ්‍රාසනයේ දිහා සතියක් පුරාවටම ඇසිපිය නොහෙලා බලාගෙන හිඳලා
කළගුණ සැලකූ ඒ මහා පින්බිමට මාගේ නමස්කාරයේ වේවා. බුදුරජාණන් වහන්සේගේ පවා ගෞරවයට පාත්‍රවෙච්ච ජයසිරි මහබෝධි හාමුදුරු වජ්‍රාසන සෑරදුන් දකින්න මට වාසනාව උදා වුණා කියලා සතුටු වෙමු. මෙන්න මේ කවිය අපි අනිමිස ලෝචන පූජාව වඳිමු. අනිමිස ලෝචනයෙන් පුද දෙන්නේ බුදු රදුගේ පිදු මන් ලැබ ගන්නේ කළගුණ සැලකීමයි මේ ඉන්නේ. පින්බිම නමදීමු සැදැහැසිතින්නේ. මේ ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ පවා වන්දනයට ගෞරවයට පාත්‍ර වෙච්ච දෙවැනි සතියට මාගේ නමස්කාරය වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ අපි දකින්නේ ලෞතරා බුදුරජාණන් වහන්සේ රුවන් සක්මනේ වැඩ සිටියේ ඒ මහා ශුද්ධ භූමිය. බුදුහාමුදුරෝ අහසට පැන නැගලා අහසේ ඉඳගෙන තමන්ව දකිමින්, ඒක තමයි බුදුහාමුදුරු දෙන්නේ අපි ඔය ලංකාවේ චිත්‍රවල දැකලා තියෙන්නේ. තමාව දකිමින්, ඒ කියන්නේ බුද්ධත්වය කියන්නේ තමාව දැකීම, නිර්වාණය කියන්නේ තමාව දැකීම. අපි නොකරනම දේවකනේ තමාව දැකීම, නිර්වාණය තියෙන තමා තුළ. එහෙනම් තමාව දකිමින් සක්මන් කළ ඒ තුන්වෙනි සතිය තමයි අපි මේ දකින්නේ. ඒ මහා පින්බිමට මාගේ නමස්කාරයේ වේවා. සක්මනේ වඩින විට මල් රේණු වැතිරුණා, පිඬු සිඟා වඩින විට රජ බොජුන් ඉතිරුණා, අමාදම් දෙසන විට සාදු හඬ පැතිරුණා, බුදු සමිඳු දැක ගන්න නෙතට පින් ඇති වුණා, නෙතට පින් ඇති වුණා, නෙතට පින් ඇති වුණා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ හතරවෙනි සතිය අපි මෙතනට කියනවා මේ රුවන් ගේ කියලා. රුවන් ගේ කියලා කියන්නේ මුකුත්ම හින්දා නෙමේ, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ ශ්‍රේෂ්ඨ කොටස, ගැඹුරු කොටස, බරම කොටස වෙච්ච අභිධර්මය මෙනෙහි කරමින් වැඩ ඉන්නකොට බුදු සිරුරින් නීල පීත ලෝහිත ඕදාත මාංජේෂ්ඨ ප්‍රභාෂ්වර කියන සවනක් ගණ රැස් අකනිටා බ්‍රහ්ම ලෝකයේ සුද්ධාවාසය දක්වා ඉහළම තලයටත්, අවීචී මහා නරකාදිය දක්වා පහළටම තලය දක්වාත් විහිදෙන ඒ මහා පින්බිම අපේ වංශ කතාවේ තියෙන විදිහට අවීචී මහා නරකාදී ගිනිදැල් ඒ සතිය පුරාවටම නිමුණා කියලා කියනවා. මේ මහා අභිධර්මස්කන්ධයේ මෙනෙහි කරද්දී අපි බෝධිය පාමුලදී බුදු සරණ යන්න පුළුවන්. දැන් මේ භූමියේදී ධම්ම සරණ යන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ධර්මයේ මෙනෙහි කළා, අපේ විශ්වයට ධර්මයේ සුවය ලැබුණා. ඉතින් ඒ උතුම් ධර්ම රත්නය මෙනෙහි කළ මහා පින්බිමට මාගේ නමස්කාරය වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ විදිහට අපි හතරවෙනි සතිය වන්දනා කරගෙන යමු. ලෞතරා බුදුරජාණන් වහන්සේ පස්වෙනි සතිය අජපාල නුගරුකමුල පංචමං අජපාලංච නේද, ඒ භූමිය තුළ වැඩ ඉන්නකොට ධානසුවෙන් සමාල්සුවෙන් ඉතාම විවේකීව මාරදිව්‍ය පුත්‍රයා, මේ අපි හැමෝටම උරුම වෙන කෙනා මරණය, මෙතෙන්ට ඇවිල්ලා උන්වහන්සේගෙන් ප්‍රශ්න කරනවා, ඔබ මොකද මේ කැලේට වෙලා කම්මැලිකමින් ඉන්නේ ඇස් පියාගෙන? තරුණේ ගමට ගිහින් රැකියාවක් කරන, විවාහයක් වෙලා දරුවෙක් මල්ලෙක් හදන් ඉන්න ඕන වයසකින් කම්මැලි වෙන්න එපා යන්නේ කියලා බුදුරජාණන් වහන්සේට අවවාද කරනවා. බුදුහාමුදුරුවෝ බලනවා තමන්ට අවවාද දෙන්න තරම් කවුද මේ ඉන්නේ මේ ලෝකේ කියලා. බලනකොට මාරය හඳුන ගන්නවා. මාරය බුදුහාමුදුරන් හඳුනන්නේ අවකාර මාරය, නුඹට මාව හඳුනන්න බෑ නේද? මාරයත් කල්පනා කරනවා කවුද මේ තමන්ගේ නම කියලා කතා කරන එක මාර ප්‍රශ්නයක් නේද? ඉතින් ඒ නිසා මාරයා අහනවා, ඔබ කවුද? මම බුදුරජාණන් වහන්සේ. නුඹ කොහොමද බුදු වුනේ? සෞඛලසුන් නැසා. දැන් මේ සෞඛලසුන් නැසූ කෙනෙක් දැක්කහම මාරයට
කල්පනාවක් ඇති වෙනවා. එයා දන්නෙත් නෑ කල්පනාවෙම යනවා තමන්ගේ මාර දිව්‍ය භවනට. එතන ඉන්නවා දොවලා තුන්දෙනෙක් තණ්හා රතිරංගා තාත්තේ. මොකද මේ කවදාවත් නැතුව මේ කල්පනාවක ඉන්නේ. අනේ දරුවනි, මම මේ මාර කල්පනාවක යෙදුනේ. බුදු කෙනෙක් පහළ වෙලාලු මට යාව පරද්දන්න ඕනේ. මට යාව කවුද කියලා හොයාගන්න ඕනේ. එයාගේ හිතවත් මට දකින්න බෑ. බුදුරජාණන් වහන්සේ ළඟට තණ්හා රතිරංගා තුන්දෙනා එනවා දූලා නටලා ගයලා වයලා රංගලා බුදුහාමුදුරංග පරද්දලා විනාශ කරනවා කියලා හිතලා ඉන්නේ. අනේ ඇහැක්වත් ඇරලා බලන්නේ අපේ ගෞතම බුදුහාමුදුරු. මාර දේවරු තුන්දෙනා පරාජයට පත් වෙලා මෙතනින් පැනලා දුවනවා. තාත්තෙක් විදිහට දුවෙක්ට වෙන හානිය ගැන එයා දකින්න කැමති නෑ. එයා පුදුම වේදනාවකට පත් වෙන්නේ. එයා කේන්තියෙන් වෛරයෙන් මෙතනට ඇවිල්ලා බුදුහාමුදුරන්ට නිඳා කරනවා, හිංසා කරන්න හදනවා, පීඩා කරන්න හදනවා. බුදුහාමුදුරු වදාරනවා, පෞකාර මාරය බුදුවරුන්ට හිංසා කරන්න එපා, බුදුවරුන්ට පීඩා කරන්න එපා, බුදුවරුන්ට අවමන් කරලා අවීචී මහා නරකාදී යන්න එපා කියද්දි මාරයා බය වෙනවා. මාරයා බයයි අපායට, මාරයා බයයි අවීචියට. හොඳයි එහෙනම් දැන් මම පරාදයි, ඔබ බුදු වුණා, ඔබ දිනුම්. දැන් ඉතින් ඔබට වෙන කරන්න දෙයක්වත් නැහැ. පිරිනිවන් පාන්න කියලා බුදුහාමුදුරන්ට පිරිනිවන් පාන්න පළවෙනි පාර ආරාධනා කරනවා. බුදුහාමුදුරුව අවවාද කරනවා පෞකාර මාරය, නුඹ වගේ පෞකාරයේ කියමක් අහන්න පිළිගන්න නෙමෙයි මම බුදු වුණේ. යම් දවසකද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණා පිරිස පහළ වෙන්නේ, ආන් එදාට මම පිරිනිවන් පාන්නම් කියලා මාරයව පරාජයට පත් කරලා මෙතනින් එළවනවා. එහෙනම් ඒ පස්වෙනි සතියට මාගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ හයවෙනි සතිය පස්වෙනි සතියේදී ධර්ම දේශනා කරන්න අවසර බුදුහාමුදුරන්ගෙන් ඉල්ලනවා. ආරාධනාවක් බුදුහාමුදුරන්ට ලැබෙනවා. ඉතින් බුදුහාමුදුරෝ ඒ සහම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනාව පිළි අරගෙන මේ භූමියෙන් එළියට වදින සෝදානම් වෙනකොටම ධාරානිපාත වරුසාවක් ඇදහැලෙනවා. ඉතින් බුදුහාමුදුරන්ට වැඩිදුරක් වඩින්න හම්බ වෙන්නේ වැස්ස ඇති වෙන හින්දා බුදුහාමුදුර මේ ළඟම තියෙන ගහක මුල වැඩ ඉන්නවා. බුදුහාමුදුරුවෝ දැන් සවනක් ගණ රැසින් බබල බබල වැඩ ඉන්නේ. මේ මුචලින්ද විලේ ඉන්න නාගරාජය දකිනවා. රශ්මි මාලාවක් එක බබල බබල ඉන්න පින්වතෙක් ඇවිල්ලා පොරහිස දක්වා තමන්ගේ දරණයෙන් වහගෙන පෙනේ බුදුහාමුදුරන්ගේ සිරසට තියාගෙන රැකවරණය දෙනවා. බුදුහාමුදුරුවෝ මේ මුචලින්ද නාගයට හත්වෙනි දවසේ සමාධියෙන් නැගෙහිටලා ආශිර්වාද කරනවා. මනුෂ්‍ය ආත්මයක් ලබාගෙන නිර්වාණ අවබෝධය ලැබේවා කියලා නාගයත් මනුෂ්‍ය වේශයක් අරගෙන නාග ලෝකෙන් ආපු නාගරාජේ මනුෂ්‍ය භවයක් අරගෙන නිවන් දකිනවා කියන අදිෂ්ඨානයෙන් පිටත් වෙලා යනවා. එහෙමනම් මනුස්සයන්ගෙන් පමණක් නෙමෙයි තිරසනුන්ගෙන් පවා බුදුහාමුදුරුව වැඳුම් පිදුම් ලැබුවා කියන තින මූලික සාධකයක් මේ ඒ උතුම් පින්බිමට මාගේ නමස්කාරය වේවා. වැසි බාර දිනයක හිමි වැඩ ඉන්නේ, නාරාජ දරණය හිමි රැක ගන්නේ. පින්බීම අසිරිය මම දැක ගන්නේ, හයවෙනි සතියට මම නම දින්නේ. සාදු සාදු සාදු. ලෞතරා බුදුරජාණන් වහන්සේ හත්වෙනි සතිය වැඩහිටියේ මහා පින්බිම තමයි මේ අපි දකින්නේ රාජ ආයතනය. උන්වහන්සේ මෙතන විවේකීව වැඩ ඉන්නකොට තපස්සු බල්ලුක කියන වෙලෙන්දෝ මෙතනින් වෙලඳාම යනවා. උන්වහන්සේව දකිනවා රන්වන් පාටින් බබල බබල ඉන්න බුදුහාමුදුරන්ව දැකලා ළඟට ඇවිල්ලා අහනවා, ස්වාමීනි
ඔබ වහන්සේ කවුද දෙවි කෙනෙක්ද සක්‍රයෙක්ද මාරයෙක්ද බ්‍රහ්මයෙක්ද කවුද ඔබ වහන්සේ මොකද මේ වගේ රන්වන් පැහැයෙන් බබල බබල ඉන්න තරම් වටිනාකමක් ඔබ වහන්සේට තියෙන මොකක්ද බුදුහාමුදුර වදාරනවා පින්වත මම බුදුහාමුදුරෝ බුද්ධ මේ වචනේ ඇහෙද්දි කවදාවත් මහපු නැති වචනයක් ඉතාම මිහිරි වචනයක් හිතට දැනෙන සැනසීමට දොහොත්ම දුන් දී වඳිනවා බුද්ධං සරණං ගච්ඡාමි මම බුදු සරණ යමි පළම බුදු සරණ යන උපාසක දෙන තමයි තපස්සු බල්ලුක කියන්නේ ස්වාමීනි මොන වගේ දර්ශනයක්ද ධර්මයක්ද ඔබ වහන්සේ දේශනා කරන්නේ නිර්වාණය නිර්වාණය කියලා වචනයක් කවදාවත් අහලා නැහැ ධම්මං සරණං ගච්ඡාමි මම සදහම් සරණ යමි ධර්මී සරණ යන බුදු සරණ යන මේ ද්වේ වාචික උපාසකව දෙන්න තමයි තපස්සු භල්ලුක කියලා කියන්නේ මේ දෙන්න බුදුහාමුදුරන්ට විලඳ මී පැණි පූජා කරනවා ඒ විලඳ මී පැණි බුදුහාමුදුරු වළඳලා ඉන්නකොට මේගොල්ලෝ කියනවා ස්වාමීනි අපිට ඔබ වහන්සේගේ පූජනීය වස්තුවක් අවශ්‍යයි කියලා හිස පිරිමැදලා කේශ ධාතු මිටක් දෙනවා අපි අද වඳින තිරියායේ ගිරිහඬු සෑය ත්‍රිකුණාමලයේ ඒ මෙතනින් වැඩම කරවපු කේශ ධාතුන් වහන්සේ ඒ උතුම් පින්බිමට මාගේ නමස්කාරය වේවා මේ අපි දකින්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ වැඩ සිටිය ඒ ආසනයේ වෙච්ච වජ්‍රාසනය තැන්පත් කරලා නිර්මාණය කළ අඩි 170කට පමණ ආසන්න රන් කොතක් සහිත බුද්ධගයාවේ චෛත්‍ය රාජයන් වහන්සේ ඒත් එක්කම ඉන් අපේ වං අත පැත්තට වෙන්න වැඩ සිටින්නේ වර්තමාන බුද්ධගයා ජයසිරී මහා බෝධි උත්තමයන් වහන්සේ බෝධි රාජයන් වහන්සේ ඉතින් සත්සති වන්දනාවත් සමග ඔබට එක්වන්න වාසනාව ලැබුණා ඉතින් මේ පින්බිම අද දවස අපි මේ ඉන්නේ බෝධිසත්ව ගුණෝපේත ශ්‍රීමත් අනගාරික ධර්මපාල ශ්‍රීමතානන්ගේ 153 වෙනි ජන්මදිනය නිමිති කරගෙන දෙරණ නාලිකාව මගින් සිදු කරන ඒ පින්බර දායකත්වයට සම්බන්ධ වෙලා ඉතින් එතුමා නොහිටින්නට අද ඔබට මට විතරක් නෙමෙයි කිසිම ලෝකයේ බෞද්ධයෙකුට මේ පින්බිමට ඇවිල්ලා වැඳ පුදා ගන්න බැරි වෙනවා ධම්මපාලෝ මහාවීරෝ බුද්ධ ශාසන ජෝතකෝ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං පප්පෝතු සුගතං පදං උතුම් සම්බුදු පදවි වේවා කී ප්‍රාර්ථනා කරනවා සැමට තෙරුවන් සරණයි